දරුවන්ට අධ්‍යාපනයේ වැදගත්කම ඇති වෙන්නේ දැනෙන්නේ හැංගී යන්නේ තමාගේ ජීවිත කාලයේ යම් මට්ටමකට යම් වයස් සීමාවකට පැමිණීමෙන් පසුයි. මම දැන් දවස් 4කට කලින් අපේ හාමුදුරුවනේ කොළඹ නව නිවාස යෝජනා ක්‍රමයක් විවෘත කරන්න ගියා. ඒ නිවාස යෝජනා ක්‍රමයේ අලුත් නිවාස මගේ මතකයේ හැටියට 475ක් තිබුණා. ඒ නිවාස යෝජනා ක්‍රමය හදලා ඒ නිවාස දුන්නේ කොළඹ නගරයේ ජීවත් වන ඉතාමත් දුගී පැල්පත්වල ජීවත් වන ජනතාව සඳහා. මම එහිදී දෙමව්පියන් වගේම දරුවන් සමග කතා කළා. මම දරුවන් සමග කතා කරන විට මම සමහර දරුවන්ගෙන් ඇහුවා මොන පාසලටද යන්නේ. සමහර අය උත්තර දුන්නේ නැහැ. මම දෙමව්පියන්ගෙන් ඇහුවා ඇයි පාසල අහපුවාම උත්තර දෙන්නේ නැත්තේ? නෑ යන්න පාසලක් නැහැ කියලා කිව්වා. කොළඹ නගරය මේ රටේ ජනප්‍රිය කීර්තිමත් පාසල් ගණනාවක් පිළිබඳව ප්‍රසිද්ධියක් තිබෙනවා. කීර්තියක් තිබෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකම විශේෂයෙන්ම පහේ ශිෂ්‍යත්ව විභාගයේ පාස් වෙන දරුවන් වැඩිම ලකුණු ගන්න අය කොළඹ මහනුවර ප්‍රධාන පාසල් වලට ඇතුළත් වෙනවා. කොළඹ තිබෙන පාසල් වලින් පාසල්වල අධ්‍යාපනය ලබන දරුවන්ගෙන් 60%ක් කොළඹ ළමයි නෙවෙයි. කොළඹ ළමයින්ට පාසලක් නැහැ. අධ්‍යාපනයේ සඳහා තිබෙන තරඟකාරීත්වය තුළ මේ ඇති වෙලා තිබෙන අවාසනාවන්ත තත්වය මම මගේ දේශපාලන ජීවිතයේ අවුරුදු 50ක් ක්‍රියාකාරී දේශපාලනය. නමුත් මෙවැනි ඉතා සත්‍ය නිවැරදියක් මම දැනගත්තේ පහුගිය සතියේ. මං අවංකව ඇත්ත කියන්නට ඕනේ. මං ඒ වෙලාවේ කොළඹ දිස්ත්‍රික්කයේ නියෝජනය කරපු ඇමතිවරු එතන හිටපු නිසා මං ඒගොල්ලන්ගෙන් ඇහුවා දැන් මේ ප්‍රශ්නේ මෙහෙම ගියයි මේක බැලුවේ නැත්තේ ඇයි කවුරුත් නෑ ජනාධිපතිතුමා අපි මේ උතුරු කොළඹට මැද කොළඹට අපි පාසල් අලුතෙන් හදන්න කියලා ඉල්ලීම් කරලා තියෙනවා දැන් ගණනාවක් කලින් ආණ්ඩුවලුත් ඉල්ලුවා දැන් තිබෙන ඔබතුමාගේ ආණ්ඩුවෙනුත් ඉල්ලුවා නමුත් අලුතෙන් පාසල් දෙකක් ඉදි කරන්න තවම කිසි සූදානමක් නැහැ කියලා අපි රටේ දියුණුව සංවර්ධනය අධ්‍යාපනයෙන් ලබන විශිෂ්ට ප්‍රතිඵල දරුවනේ විවිධ දක්ෂකම් හැකියාවන් නිර්මාණශීලීභාවයන් කුසලතාවයන් සමග අපේ දරුවන් රට දිනනා වගේම ලෝකයේ දිනන වාර්තා පිහිටවලා තිබෙනවා. නිදහස් අධ්‍යාපනයේ වඩාත් ගුණාත්මකභාවයේ වටිනාකම් ඒ විශිෂ්ටත්වයේ පිළිබඳව අපි කතා කරනවා. ඒ ප්‍රතිඵල අපි රටක් විදිහට ලබලා තිබෙනවා. අපි ඒ ගැන සතුටු වෙනවා. නමුත් අපි මේ අතරේ නොදකින පැත්ත කොතෙක් දුරට තිබෙනවද? අධ්‍යාපනයේ කඩයිම්, අධ්‍යාපනයේ සීමාවන්, අධ්‍යාපනයේ වැටකඩුලු, රටක ජීවත්වන සෑම උපදින සෑම දරුවෙකුටම අධ්‍යාපනයේ දීමට පාසලක් දීමට එක් පැත්තකින් සෑම රටකම නීති සකස් වෙලා තිබෙනවා. තවත් පැත්තකින් අන්තර්ජාතික ප්‍රඥාප්තියම් තිබෙනවා. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පැහැදිලිවම තිබෙනවා සෑම දරුවෙකුටම අධ්‍යාපනය දීමට රජය බැඳී සිටිනවායි කියන කාරණාව. අද ඒක පත්‍රයක මුල් පිටුවේ තියෙන ප්‍රවෘත්තියක්. දවස් 3ට අලුත බැඳපු යුවලක්, පාසල් දියණියක්, කපුවෙක්, වෙන්නප්පුවේ 3ක්, අතුරුගිරියේ කෝටිපතියෙක් ඇතුළු 8 දෙනෙක් එල්ලිලා මියයයි. මෙතන පාසල් දියණියක් කියු විට මම ඒ කොටස ආමුදුරනේ හොඳට කියෙව්වා. මේ පාසල් දරුවාගේ වයස සිවිදිනසාගත් අවුරුදු 10යි. පත්‍රයේ තියෙනවා සිවිදිනසාගත්තේ එක කාරණයක්. මේ දරුවා පාසලේ ජංගම දුරකථනයක් තවත් දරුවෙක් ළඟ තිබුණ එකක්. මේක තියෙන්නේ හොරකම් කරපු නිසා කියලා. හොරකම් කරපු නිසා පන්ති භාර ගුරුතුමිය ටෙලිෆෝන් හොරා කියලා කිව්වා. ඒක එක කාරණයක්. ඒකෙන් ලැජ්ජාවටපත් වුණා. ඒ වගේම පාසලේ අනික් ළමයි මේ ළමයාට ටෙලිෆෝන් හොරා කිය කියන්න පටන් ගත්තා. ඊට පස්සේ පාසල් යන්න බැහැ කියලා කිව්වා. අවසානයේ මේ දරුවා බෙල්ල වැල දාගෙන මිය ගියා අවුරුදු 10ක. මම හාමුදුරුවනේ අවුරුදු 10ක පුංචි දරුවෙක්. මේ දුරකථනය ජංගම දුරකථනය සමහර පාසල් දරුවෙකුගේ මේකක් වෙන්න ඇති ගන්නට ඇති. ඒ දරුවාට මේ ගැන ආසහිත දෙන්නට ඇති. Tamante දෙන්න නැතුව ඇති. අරගෙන යන්න ඇති. කෙසේ වෙතත් අවුරුදු 10ක මේ දැරිය මේ සිද්ධිය නිසා සිවිදිනසාගත්තා. මෙවැනි තත්වයන් සැලකිල්ලට ගත් විට අපි
විභාගවලින් හොඳ ප්‍රතිඵල පෙන්වනවා වගේම සමාජයේ ඇතිවන අභියෝග බාධාවන් ගැටලු ඒවා තීරුම් ගන්නටත් ඒවා විඳ දරා ගන්නටත් ඒ වගේම ඇතිවන සිද්ධීන් වලදී ඒ සිද්ධීන්ට ලක්වන දරුවන් හෝ වැඩිහිටියන් කුමන හෝ පාර්ශවයන් ඔවුන්ගේ මනසට ඇතිවන ගැටලු ඒවා निराකරණය කරගන්න අපි බොහෝ වෙලාවට සමාජය තුලින් දෙන විසඳුම් සහ වැඩපිළිවෙළ දුර්වලතාවයන් රාශියක් තිබෙනවා.